கரம் பொறுத்திடுவீரா, தொடர்ந்து பதற செய்வீரா. சிக்கவை கோசைகை எல்லாம் நிறுத்திடுவீரா, மனசு இயங்கல சீரா. தாசா கிட்ட நெருந்திர லேசா, நான் ஒருங்கிற தூசா, எட்ட போயிடுறா வெரசா வெரசா. தாசா இது என்ன புதுசா, வைக்கும் ஆச்சு சிறுசா, கொஞ்சம் பார்த்து தொடு லேசா லேசா. හෙලෝ කොහොමද ගායස් ඉතින් ඔන්න අදත් අපි සෙට්ලා ඉන්නවා පොඩි ට්‍රිප් එකක් කියන්න අපි වත කොහෙද යන්නේ අම්පාරේ අම්පාරේ නේ යන්නේ ෆැමිලි සෙට් එකත් එක්කම අක්කේ වාහනේ වාහන උඩ තියන්නේ දැන් යන්නත් ඕන වෙලාව දැන් ඇවිල්ලා 1:52 අපි දැන් පිටත් වෙන්න යන්නේ හරි එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා අපිත් එක්කම රැඳිලා ඉන්න එහෙනම් අපි ready your bags yeah ඔන්න ගාය සිතින් අපි ගෙදරින් පිටත් වෙලා ඉස්සෙල්ලම ආවේ ගැටමේ පන්සලට පඬුරක් දාලා බැඳලා ගමන ආරම්භ කරන්න. චූටි වෙලාවකගේ පෙරුණට අපි නුවර තෙල්දෙනිය හුන්නස්ගිරිය හසලක මහියංගණියත් පහු කරගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. මෙන්න අපි ඇවිල්ලා ඉන්නවා හරන්තලාව පන්සලට. අපි දැන් නැවතුලා ඇවිල්ලා කිලෝමීටර් 120ක් 30ක් විතර ඇවිල්ලා කොහොමද නේද නැවතුවා. ඉත පායලා තියෙනවා දැන් බලා ගන්න පුළුවන් ලස්සන ලස්සන වීඩියෝස් ටිකක් ඔය බලන්න ඇති. අපි එන පාරවල් ටික තමයි වීඩියෝස් කව දාලා තිබුණේ එදින පාන්දර ටික. ඒ නිසා මුකුත් පෙරුන්නේ නැහැ. දැන් තමයි පොඩක් කිරෙලිය පායලා මෙතන ලස්සන කන්දක් තියෙනවා. අපෝ ඩර්පතර ගිහලු. ගල එන්න. ඒ මඩ කවුරුත් නැතුව ඇතිහල් අරතිය නව වතුර වතුරනේ ඇල්න වී වී එක ආනේ වතුර ටැංකිය තමයි. මෙතන ලස්සන බෝධියක් තියෙනවානේ. අර අපේ ගෙදර ඉන්න එක්කනවා කියන අපේ ගෙදර ඉන්න එක්කන ඩයල් එක යන්නේ වඩ පාන් කළද මොනරිකොත් ඉන්නවා
ආ යාළුවා අදේ ලස්සන හැලු හඩේ වූ පොයින්ට එක අර ගොඩයි ලස්සනයි මාරු ලස්සන විවක් පේනවා මෙතන මේ කඳු පන්තියත් එක්ක අතර මාරු ලස්සනයි දැන් අපි තින් කන්නේ කියලා තමයි යන්නේ කාලාය පිටත් වෙනවා කොහෙද අම්පාර බල අම්පාර බල පිටත් වෙනවා අයින අපිත් එක ඇඳී ඉන්න එහෙනම් කාලස්සට්ටු දෙසිය දහයක් විතර ගෙවාගෙන අපි ආව අම්පාරේ. ඔයාලට කිව්වේ නෑනේ ඉතින් අපි අම්පාරේ මොකටද ආවේ කියලා. සලිතගේ තාත්තගේ මාමාගේ ගම තමයි අම්පාරේ කියන්නේ. ඔන්න අපි දැන් අම්පාරේ සීයලා ගෙදර ළඟටම ඇවිල්ලා ඉන්නේ.
පාරේ අත්තම් මලා ගෙදර පොඩ්ඩක් ඇවිදින්න යනවා ඉතින් මේ තමයි යාළුවා ගෙදර අත්තම් මලත් පොඩ්ඩක් කතා කරලා අක්කිලා මෙතෙන්ද ගියලා අක්කි කොහෙන්ද ආවේ ආතමිට දුරු මේ මෙතන නේද කොහෙන් මෙතන නේද යංගු ඒක තමයි යෝහය ඔය සෝ කෙලිපොඩ්ඩ කිව්වනේ සෝ කෙලිපොඩ්ඩ කිව්වා මේ පණිය පෙරණ ඇති වැවර ගෙඩියද? ෂෝ මේ තියෙනවා. මේ නේද වැවර ගෙඩියක් අරගෙන. හෙලෝ හෙලෝ. මේ එකක් හැදිලා. ඒකනේ අප්පා. මොදක් තියෙනවා? අන්නේ. ආ උඩ අලු අලුත් එකක් තියනවා. අලුත් ඒවා බිල් කරගෙන යනවා තාම. මේ ඒක මම හිතන්නේ බාගයක් තමයි වෙන්න. ඒ කුළුළු ඉන්නවද චූටි ගේ කුළුළු? නෑ නේද? දැක්ක ඔක්කොම නේ කාන්දර. ඒක බෝතුවක් වුණා. ධෝනි. ඒක බෝතුවක්. කො ධෝනි බලන්නකො. මේ බල්. ඒ අංගේ ගලහන වමාරුවට. අක්ක කඩන්න යන්නේ මෙන්න මේවා බැටිය ඕල් තරම් කඩා ගන්නේ ඒසනේ බලන්න මේ ලස්සන හැමතෙම ඇද්ද තනි ගෙදර. හරිම ලස්සන. සල්තගේ අත්තම්මලාගේ ගෙදර. අපේ අත්තම්මගේ අයියාගේ ගෙදර. හරිම ලස්සනයි. මෙලිපනල්ල දුන්නා අක්කියා. අත්තම්ම කිව්වේ නම් ගෝයන් කපන කාලේ වන් තවල් ලස්සනයි කියලා. දැන් ඉතින් ගොයම් මුකුත් නැහැ. දැන් තියෙන මොකද්ද මේ? ඒ කන්නේ ඉවරයි. ඒ කන්නේ ඉවරයි. දැන් ඉතින් ඔක්කොම සාලේ ඔක්කොම ඉවරයි. ඔයාලට මම පෙන්නන්න වඩු කුරුළු ගෙවල්. මාර්ම ලස්සන වඩු කුරුළු ගෙවල් ටිකක් තියෙනවා පේනද? 1 2 3 චූටි චූටි පැටව ඉන්නා මේ. අර ඒ කූඩු කැඩිලා ඉන්න වැටිලා. අරු අනේ හරි ලස්සනයි චූටි චූටි කටව උන්න ගොඩක් අලුතෙන් හදපුවා පරණ ගෙවල් මේ බලන්න එයාලේ ගෙවල් ලස්සන
හරිම ෂෝක්. පොල් ගෙඩියල් දෙලි ගහනවා කැම්ලි ගෙඩියක් කියලා හිතාගෙන. ගහට නගින්න බෑ. පැටිච්ච පොල් ගෙඩිය දෙලි ගහගෙන පොනවා. අපේ කොල්ල වැඩ. අරකට පොඩ්ඩක් කොතර ගන්න තව එක. පොඩි කතියත් මල්ලි කමන්නේ ඔක්ක දරි කමන්නේ ගහන කවුරුත් එහෙම බලන්නේ කවුරුත් එහෙම බලන්නේ ඔයන්නේ උසමද හරි නැට්ටට ගහන්න ප්‍රධාන නැට්ටට වරාර ලොකු නැට්ටට ගහන්න ඒටික ඔක්කොම වැටෙන්න අටෝ අන්න එතෙන්ඩ අන්න හරි හරි එකයි දෙකයි හරි හරි ගන්න තව එකක් තව එකක් කරා හොඳයි දෙකක් තියෙන අපිම මෙවුන් සද්ද එන මට හොලන් අපරාදී කෙල්ල මේකරහයිනේ අර අර අයනම් සුපිරි බා අර කර අර කම අර කවන් අර කවන් කෝ රස වෙනද රස 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 රොහම රොයි මීල බලන්නකො පට්ටවන් එක සුපිරි සිරාවට වෙයි මේකරහයි ගුඩ් ඉතින් ගයිස් අපි කුරුම්බෙමත් බීලා දවල්ට කෑමෙමත් කාලා ආවා අම්පාරේ ආච්චිලාගේ පොඩි පුතාලගේ ගෙදර. එතන මෙහාපද තමයි ලස්සනම වැව තියෙන්නේ. වැවේ නාන්න පුළුවන්ද කියලා ඊට පස්සේ කිව්වා. ඉතින් වැවේ නාන්න පුළුවන්. රෑවෙන කලින් නා ගන්න ඕන. රෑවුණාම තමයි එතන කිඹුල් වෙනවා කියලා තියෙන්නේ. ඒ නිසා අපි යද්දිත් දවල් 2 විතර වෙලා තිබුණු නිසා අපි ගියා ඉතින් වැවට නාන්න. මාරම ලස්සන තැනක් බලන්නකෝ. වැව වටේටම කඳු පන්ති තියෙනවා. කඳු වලින් වටවිච්ච තැනක් එතන. මාරම ලස්සන තැනක්. ඔයාලත් ගියොත් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි ඒ. මේ පුළුවන් නම් බබාගේ ෆොටෝ එකක් කරන්න යනවාද? හා හා නාලු රෝල් 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 නාලු රෝල්
පල්ලේ හැට යන්න එතකොට බාදියක් පොඩි පින්නක් යනවා ඊට පස්සේ ඉතින් දැන් ඩග්ගා කිට්ටා මාරු කරගත්තා දැන් ඉතින් යන්න කියලා තමයි යන්නේ මාරු ප්ලේස් එක මේ ඉතින් අපේ අගුවා එහෙනම් ඉතින් දැන් යනවා ආයෙත් ආච්චිල දෙන්න ගිහිල්ලා කොළඹ ගෙන්න කියලා එහෙනම් බයි මෙතන බලන්න මේකොට මොනදල වැඩිකන් වඩුකුරුළු කූඩු වල
ඉතින් මේ විදිහට තමයි අපේ අම්පාඩි ට්‍රිප් එකේ පළවෙනි දවස ගෙවිලා ඉවර වුණේ. ඉතින් ගස් අපි උදේට කෑමේම කාලා අම්පාර ආචිත්තක ෆොටෝ එකකුත් ගහලා උදේ 8ට විතර පිටත් වුණා ගෙදර එන්න කියලා. එන ගමන් පොඩි යාළුවෝ ටිකකුත් හම්බුණා. යාළුවත් බයි කියාගෙනම අපේ ගමන පටන් ගත්තා. අපිට ඉතින් යන ගමන් හම්බ වුණා අම්පාරේ පොළ. අපි ඇතුලේ නවත්තලා බැලුවා මොනවද ගන්න තියෙන්නේ කියලා. අපි විශේෂයෙන්ම ගියේ දොම් කරවල තියෙනද කියලා බලන්න. දොම් කරවල මාරු රසය වලත් කාලා නැත්නම් කාලා බලන්න. යන ගමන් අයිස් එකකුත් කාලා ටිකක් පොළට යනකොට හම්බ වුණා අපි හොය හොය ගියපු දේ. දුම් කරවල හැමතැනම නැන්න පොළටත් ගිහින් දුන් කරවලත් අරගෙන අපි පිටත් වුණා අපේ සුපුරුදු ගමන යන්න. යන ගමන් අපි තව තැනක නතර කරා. ඒ තමයි අරංගල භික්ෂු ඝාතන ස්මාරකයේ ගාව. මාරම අවසරක් තිබුණු නිසා පැණි කොමඩුත් කාලා අපි පිටත් වුණා ස්මාරකය බලන්න යන්න. තියෙනවා ඇතුළේම පිටවීම කියලා බලමු. ඉදිරියට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. මොකද ටිකට් එක ගන්නද? සරප්පු ගල්ලා තමයි යන්න තියෙන්නේ. මදින්ද? මේ අරන් තලාවේ බස් එක මැරුවා.
ඔන්නිතින් ගයිස් අපි ස්මාරකයක් බලලා හසලකෙදි හම්බුණ ඔයගෙනුත් නාලා 18 වංගුව නගින ගමන් තමයි මේ ඉන්නේ. සිතින් අපි ආවා 18 වංගුවේ පළවෙනි වංගුවට. මෙතන ටිකක් නවත්තලා ෆොටෝස් ටිකක් එහෙම අරගෙන ටිකක් ඉඳලා යන්නම් කියලා. බලන්න යාළුවනේ මෙතන තියෙන ලස්සන. كلهم زيدت زياني بابا 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 زينك ما شفت بحالو كلهم زيدت زياني මේජර් තමයි අපේ දවස් දෙකේ අම්පාර ට්‍රිප් එක ඉවර වෙන්න යන්නේ. තවත් මේ වගේම බ්ලොග් එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.